हीनहता सवन रसवते गीतहता तोराय ओहु असज मंदार अमरतुंग हेदुन वेडने मोरटुए कोलंब महानाम विद्यालयन उसस्पेल दक्वा अध्यापने हदारा इनपसु कार्मिक अंशयट तिबु ओगे वेडी कैमत्त निसाम ओरुगोडवत्त सह नारायणपीट फोमन ट्रेनिंग इंस्टिट्यूट एकट अतुलत् वेला विदुली अंशयेन डिप्लोमावक् लबा गन्नवा इनपसु असज मेदपेरदिग रटवल कीपेयकम विदुली कार्मिक क्षेत्रे रेक्यावल कला ओगे पुंचिकाले इंदलम तिबुनु लोकु आसावक्तमाय यूरोपीय रटक पदिंचिट याम ए अनुव अवसाने ओहु नवतुने कैनडावे हैमिल्टन नगरे ओहुगे कैनडावे जीवितेट दैं अवुरुदु 17ක් ए अतरतुर ओहुगे क्षेत्रे वेडुदुर अध्यापनेन पसु असजगे वृत्तियट अदालव इलेक्ट्रिकल सह इंस्ट्रूमेंट यान अंशवल रेड सील सहतिक लबा गन्न हैकी वुना एम सहतिक लबा गनिमिन पसु दैनट वसर 15ක सिट कैनडावे प्रसिद्ध स्टील समागमक इलेक्ट्रिकल एंड इंस्ट्रूमेंटेशन टेक्नीशियन කෙනෙක් හැටියට රැකියාවක නිරත වෙනවා අසජ අමරතුංගගේ හීනිය දැන් සැබෑවක් දැන් අපි අහමු අසජගේ සවන හීනහතේ ගීත තේරීමට හීනහතක් වැඩසටහනේ මම තෝරන පළවෙනි ගීතය සුනිල් ආර්යරත්නයන් විසින් රචිත රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලැබූ දෙවනි බුදුන් ලෙස ගීතයයි මට හිතනවා මේ ගීතේ මාගේ ජීවිතේට ගොඩාක් සම්බන්ධ වුණු ගීතයක් කියලා. තව විදිහකින් බැලුවොත් මගේම ජීවිතයේ තවත් එක් පැතිකඩක්. මේ ගීතය අදටත් මම රස විඳින්නේ පුංචි දුකක් හිතේ දරාගෙන. පුංචි කාලේ අපේ පවුලේ අපේ අම්මයි මමයි හුඟක් සමීපයි. අනිත් හැම අම්මා කෙනෙක් වගේ मगे अम्मगे तिबुन लोकु बलापुरुत्वत्तम तमंगे दरु उस्महत्वेला होंदट इगेन गेन होंद जीवित गतकर्नुआ दक्षिणेक एत अवासनावकट पगे मगे अम्मा मगेम बलापुरुत्वेच्च ए तनट मम एनकोट ए देवल बलल सतुटु वेन्न अयट इन्न बेरी उना ए अपेन समुगत्ता जीविते मम लबपु हेम जयग्रहणयक् इदिरियेदीम ए अडुव मट गोडा दैनुना एत एक्कम सैम जयग्रहणिया पिट्पास्से अम्मगे उतुम आशीर्वादे रेंदिला तीनवा कियला अदटत मम विश्वास करनो अपि एनं आव मगे पलवेनी गीते देवनी बुदुम लेस Devani budun lesa lovama vam kala lovaka pidum lada lovata putum landa amma 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 सावन सन हा मानल ओब मियुरु मिय
ऐसे अरुत किया दुनी ए मी ऐसी अदमा गायनावित मासिप गन्नत ओब मालंग नेत अम्मा සත හඳන්නට කඳු ලැලි දුන් ඔබ ලතවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අද හීන හතක් වැඩසටහනට මම තෝරගන්න දෙවැනි ගීතය කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත එච්.ආර්. ජෝතිපාල මහතා විසින් ගායනා කර තජ් මහලක් තනවන්න ගීතයයි මේ ගීතයත් එක්තරා ආකාරයකට මගේ ජීවිතයට හුඟක් සම්බන්ධයි මගේ අම්මා නැති වෙලා කාලයකට පස්සේ තමයි මට ඇයව මුණ ගැසෙන්නේ එදත් අදත් මේ ගීතය වාදනය වෙනකොට මගේ හිතේ ඇඳෙන්නේ ඇයගේ රූපය. අදටත් මගේ ප්‍රාර්ථනයද මෙයයි. තිමිර එළිය කෙරු මගේ ලොව දිනිසුරු තරුපති සහ තරු ඔබ යමිනතුරු. මගේ ජීවිතයට පාර කිව් ඉරබට තරුව ඇයයි. අදටත් මගේ සෙරවැන්න වාගේ මා සමග ඇය සිටිනවා. මේ විදිහට මාගේ ගීත ගායනයට පවා ඇත්තටම යොමු කළේ ඇයයි. ඉතින් ඇය කවුද කියලා මම එකපාරටම කියන්න යන්නේ නැහැ. ඉදිරියේදී ඇය ගැන දැනගන්න ලැබේ. එදා එක්චාර් දෝතිපාලයන් ගැයූ එම ගීතය ඔහුට උපහාරයක් පිණිස අද මගේ හඬින්ම මං ගායනා කරනවා. මෙහිදී මම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මම සංගීතයේ විෂයක් හැටියට හදාලා නැහැ. නමුත් මම ගීත අසා රස විඳින කෙනෙක්. වගේම ගීත ගයන්නත් හරිම කැමතියි. එම නිසා මාගේ ගායනයේ යම් කිසි අඩුපාඩුවක් වේ නම් ඉතින් සමාව වෙන්න. මහල තනවන්නේ නෑ මට උදෙසනේ හසෙහිමි විශ්වාසේ කෙවෙන්නේ ධර්මට ගීසයක් බඳිමි මහල තනවන්නේ නෑ මට උදෙසනේ හසෙහිමි ධර්මට ඊසය බඳි
සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන අන්දය දිනයද විහිරිය දෙසාව සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන අන්දය දිනයද විහිරිය දෙසාව අජමහල තනේ වන්නේ නෑ මට ඔබේ ස්නේහස දෙහිමි සහසේ ගෙවින්නේ ධර්මට ඊසයක් බඳිමි උදානය අමිල නිදානය ඔබමය ජීවය විහිරිය දෙසාවන මගේ උදානය අමිල නිදානය ඔබමය ජීවය විහිරිය දෙසාවන අජමහල අනේ වන්නේ නෑ මට ඔබේ ස්නේහස දෙහිමි මම තෝරන තුන්වෙනි ගීතය ඇගේ සිනහව තහනම්. මෙයින් කියවෙන්නේ තරුණ වයසේ පසුවන පෙම්වතුන්ගේ පොදු ප්‍රශ්නයක් ගැන. මෙහි පද රචනයේ තිබෙන සරල බව සහ අර්ථය මගේ හිතට තදින්ම කාවිදිලා. මේ ප්‍රශ්නය ගොඩාක් පෙම්වතුන්ට තියෙන පොදු ප්‍රශ්නයක් වගේම මේ ප්‍රශ්නය තරමක් දුරට මටත් බලපෑවි නෑ කියලා කියන්නත් බෑ. මොකද අපි පදිංචි වෙලා හිටියේ ටිකක් ඈතක. නිතර දෙවේලි හමු වෙන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. මගේ පැත්තෙන් මට නිදහස තිබුණත් ඇයට එහෙම වුණේ නෑ. දෙමව්පියන්ගේ වැඩිහිටි සහෝදරයන්ගේ රැකවරණය යටතේ තමයි ඇය හිටියේ. ඒක නිසා ටිකක් මුරකාවල් වැඩි. මේ ගීතේ පද රචනය KDK ධර්මවර්ධනයන් සංගීතවත් කළේ උපාලි කන්නංගර මහතා විසින්. චන්ද්‍රකුමාර් කඳනාලචි මහතා තමයි මේ ගීතය ගායනා කරන්නේ. එහෙනම් ඔහුට උපහාරයක් පිණිස අද මේ ගීතයත් මගේ හඬින්ම අසමු. ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් දැලවෙයි ගෙදරට ඇය හමුවෝදී
චර පුරුෂයෝ දැන් මා වටලා යන එන හැමතැන් මුර දාලා යන එන හැමතැන් මුර දාලා යා බද නිවසේ ඇය ඉන්නේ එන මුදු ගව්වක දුර වෙන්නේ එන මුදු ගව්වක දුර වෙන්නේ යා බද නිවසේ ඇය ඉන්නේ ඇගේ සිනහව තහනම් ගෙදරින් ගෙදරට ඇය හමුවෝදි චර පුරුෂයෝ දැන් මා වටලා යන එන හැමතැන් මුර දාලා යන එන හැමතැන් මුර දාලා පෙළපත කුලේ ගොත වෙනස් වෙලා නෑද පිරිවර හරක් වෙලා නෑද පිරිවර හරක් වෙලා පෙළපත කුලේ ගොත වෙනස් වෙලා ඇගේ සිනහව තහනම් ගෙදරින් මට ලෙවි ගෙදරට ඇය හමුවෝදි චර පුරුෂයෝ දැන් මා වටලා යන එන හැමතැන් මුර දාලා යන එන හැමතැන් මුර දාලා සමන හීනහතේ අද රසවතා අසජ මන්දාර අමරතුංග මාතෝරණ හතරවෙනි ගීතය ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ රන්දුණුකේ මලසේ ගීතයයි. ඇත්තටම සෑම ගෑනු ළමයෙක්ගේම හිතේ තියෙන ලොකු ආසාවක් බලාපොරොත්තුවක් ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. බොහෝම සතුටින් වැඩිහිටියන්ගේ ආශිර්වාදය අවසරය ඇතුව හීන හැබෑ කරමින් මනමාලියක් සේ සැරසී සිටින ඇය හරියට රන්දුණුකේ මලක් වගේ. ඒ ඇතිවන ප්‍රීතිය පැවසෙන්නේ මෙන්න මේ විදියට. සුදු සීල ගතේ එතුණා ගෙල මාල හතක් බැඳුණා රස විහිළු කතා ඇසුණා මුව කෝල සිනා පිපුණා. මේ ගීතය රචනා කරන්නේ අජන්තා රණසිංහයන් විසින්, සංගීතය සහ මුල් ගායනය කැනත් විජේවර්ධන මහතා විසින් ගායනා කරන්නේ. ඔහුට උපහාරයක් ලෙස අද මේ ගීතයත් මගේ හඬින්ම අසමු. රන්දුණුකේ මලසී රන්මැණිකේ සැරසී අතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා
දුසීල ගතිතු ගිලමාල හතක් වැඳුනා රස මියුරු කතා ඇසුනා මුව කෝල සිනා තිබුණා වඳුනුගේ මලසි රන්මැණිකේ සැරසි පති කුලයේ කුමරා ඇය කැන්දා යනවා මෑණි පියා දෙදේ පොඩි දෝනි කියා කියන මේ රූපේ යොන් ලලනා අද දීග ගමන් යනවා රන්දුනුකේ මලසි රන්මැණිකේ සැරසි පති කුලයේ කුමරා කැන්දා යනවා සීන සතක් වැඩසටහනේ මාගේ පස්වන ගීතය ප්‍රියා සූර්යසේනයන් විසින් ගායනා කරන ලද සැන්දෑ යාමේ ගීතයයි. ඉර බැස යන සැන්දෑ යාමේ සංසුන් වෙරළ තීරයේ අත් පටලා ඔහේ ඇවිද යන පෙන්වතුන්ගේ හැඟීම් පොරොන්දු මෙන්න මේ වගේ තමයි. ඔවුන්ගේ වචන හරිම සුන්දරයි, ආදරණීයයි. මේ ගීතයට මං ඇලුම් කරන එක් හේතුවක් තමයි මේ තියෙන ලස්සන සැහැල්ලු ලස්සන වචන. වේදනා වියෝ වූ රෑදිවා පිරු සාගරේ වගේමයි ආදරේ මගේ මගේ ලයේ නිදන්නෝ ඔබේ සිතුම් පැතුම් රැඳී සදා තිබේවා මේ පැතුම් පුරා. මට මතකයි මමත් මේ විදිහට ඇවිදි ගිය කාලයක් තිබුණා. ඉතින් අවසානයේ මට කියන්න තියෙන්නේ මෙන්න මේ ටිකම තමයි. මා එදා කියෝසේ ජීවිතේ පුරා ආදරේ එසේමයි නෑ බිඳී ගියේ. තැනස් විජේවර්ධන විසින් මේ සංගීතවත් වී කරන්නේ. ප්‍රියා සූර්යසේන මහතා තමයි මේක ගායනා කරන්නේ. එහෙනම් ඒ වගේ ගීතයත් ඔහුට උපහාරයක් පිණිසද මගේ හඬින්ම අසමු.
හීනහතක් වැඩසටහනට මම 6 වෙනියට තෝරන ගීතය එදා ඇන්ජලින් ගුණතිලක මහත්මිය විසින් ගායනා කරන ලද පෙම්බතියන්ගේ ගීතයයි හැම ආදර කතාවක්ම පහසුවෙන් ජයගන්නේ නැහැ කඳුල සුසුම ඒ හැම එකකටම පොදුයි මේ ගීතය තුළින් හරිම අලංකාරවත් විදියට ඒ ගැන කියවෙනවා මෙන්න මේ විදියට කඳුලිනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැගුනේ ඒ කියන්නේ මේ ලෝකේ පුරාවට සිටින පෙන්වතුන් හෙළන කඳුළු කොයි තරම්ද කියනවනම් ඔවුන්ගේ කඳුල මහා ජල ගඟක් හදන්න තරම් ප්‍රමාණවත් ඒ වගේම ඔවුන් හෙළන සුසුම් වලින් තමයි මේ රළ උස් පහත් වෙමින් ඉහළ පහළ ඇදෙන්නේ එයත් ඒ තරම්ම ප්‍රබලයි अतर मम पुद्गलिकोम कमती मे वगे अलंकार यदुम तीन पदमाला वल तीन गीतवल रसविदीन इतिंग इता एंजरिंग गुणतिरक महात्म्य विषय गायना करलद मे गीते ऐट उपहार यक्वन पिनस अद हीन सतक वेडसटहनट मगे जीविते सेवनल्ल वगे दुखसेप बेदागेन सिटिन अहमु ऐगे हंडिम ඒ තමයි මාගේ හද දිනෝ කවිකාරි ලියෝනි අමරතුංග Oh, oh, oh.
දහතක් වැඩසටහනේ මගේ අවසාන ගීතය එඩ්වඩ් ජයකොඩි මහතා සහ නතාෂා පෙරේරා විසින් ගායනා කරන ලද සුළඟක් වී ගීතයයි. මේ ගීතයට මම සවන් දෙනකොට ඇත්තට මට මතක් වෙනවා මගේ දුවව. පුංචි කාලේ ඇයයි මායි සෙල්ලම් කළෙත් ඔය විදිහට තමයි. සමහරක් අවස්ථාවලදී මමත් මගේ දුව සමග ඔය ගීතය ගායනා කරලා තියෙනවා ප්‍රසංග වේදිකාවලින්. මම බොරු තරහක් ගන්නවා ඇස් රතු වෙනකල් අඬනවා. තුරුලට අරගෙන හිටියත් නැලවෙන්නේ නැතුවම ඉන්නවා. අප්පච්චි කොහොමද මන් නලවන්නේ? සාමාන්‍යයෙන් දුවල ගොඩාක් හුරතල් වෙන්න කැමති තාත්තලත් එක්කනේ. පුංචි කාලේ ඔහොම තමයි. එයත් හුරතල් වුණේ මාත් එක්ක. මමත් අනිත් හැම තාත්ත කෙනෙක් වගේම පනවාගේ මාගේ දු මන් රැකගන්නේ. මේ ගීතේ පද රචනය කරන්නේ ආනන්ද හේවාරන්හිඳගේ මහතා. සංගීතවත් කරන්නේ රෝහණ ධර්මකීර්ති මහත්තයා. ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා සහ නතාෂා දුව. එහෙනම් අපි ඒ ගීතේ රස විඳිමු. අහසක්සේ දූයන මඟ පුළුන් බලා අතුරනවා එහෙමයි මගේ දුනි මං රැකගන්නේ පනවාගේ මගේ මං රැකගන්නේ තනි රකින්නවා ආදරයෙන් මඟ බලනවා දුරුලටගෙන සනසනවා මං ළඟ නොඇදු සැමදා සැනසෙන්නේ වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬෙනවා දූගේ කඳුළු මං ගන්නවා දූ නැල වෙන කල් අඬනවා මං ඇඬුවම දූ නොවැමා නලවන් අහසක්සේ දූයන මඟ පුළුන් බලා අතුරනවා
එහෙමයි මගේ දුනී මං රැකගන්නේ පනවාගේ මගේ මං රැකගන්නේ සවන ගීත හතේ රසවතා අසජ මන්දාර අමරතුංග තේරු ගීත හතටයි ඔබ ඒ සවන් දුන්නේ.